ප්‍රමිතියෙන් යුතු දේ තෝරගැනීමත් දියුණුවට අත්‍යවශ්‍යම දෙයක්. විෂන්කයා විශ්වාසනීය දැක්ම. එතුමා ඉතින් පිටරට මිනිහෙක් නෙවෙයිනේ. එතුමා මේ පිටරට පදිංචි මිනිහෙක් නෙවෙයි. එතුමා මේ ලංකාවේ මිනිහෙක්. ඉතින් එතුමාට අයිතිය තියෙනවා. මට වගේම අනිත් අයට වගේම ලංකාවේ මිනිහෙක් ඇරිය දැන් මහින්ද රාජපක්ෂ මහත්තයා මේ ලංකාවේ මිනිහෙක්. ලංකාවේ නායකයෙක්. ඒ වගේ සජිත් ප්‍රේමදාස මහත්තයාත් ඒ වගේ අයිතිය තියෙනවා. ඉතින් එතුමන්ලගේ පාලන කාලය තුලදී ඒ කියන්නේ දැන් ගිය අවුරුදු 4 මාසෙදී රට ආර්ථිකය ඉතාම බිඳුවටම බැස්සුවා. ඉතින් ඒ අතින් මම කනගාටුයි. නමුත් මේ අවුරුදු 4 මාස තුලදී දේශපාලන වශයෙන් කිසි කෙනෙකුට ගැහුවේ නැහැ, කිසි කෙනෙක්ව මැරුවේ නැහැ. ඉතින් එතනින් අපිට පොඩ්ඩක් අපිට ආඩම්බරයක් ඇති වෙනවා. මොකද දේශපාලන වශයෙන් කිසි කෙනෙක්ම පැලිගත්තේ නැහැ. නමුත් රට කෑවා. ආර්ථිකය කෑවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ හොඳයි දැන් අපි වගේ අය ඉන්නවනේ. හොඳ නැද්ද? ජනාධිපතිතුමා අපේක්ෂකයා හැටියට ඉදිරිපත් වෙනවා නම් ඒකේ තුමාට පුළුවන් ඉදිරිපත් වෙන්න. ඉතින් අපි වැඩ කරනවා. සම්දානගත වීදීන් තොරව ජයග්‍රහණයක් කළ හැකිද? පුළුවන්. කවුද කියන්නේ බෑ කියලා. ඇයි අපි රට ගැන හිතන්නේ නැත්තේ? ඇයි අපි අපේ පක්ෂ ගැන හිතන්නේ නැත්තේ? අපි පක්ෂ ගැන හිතනවා නම් අපි තනියම පත්තරම් කරන්න ඕන. ලකුණ සංදානගත වීමේදී ලකුණක් ලකුණේ ප්‍රශ්නයක් තියෙනවද? ඒක නෑ, ඒව මම බලන්නේ නෑ. ලකුණයි අරකයි මේකයි මට වැඩක් නෑ. මම බලන්නේ රට, ඊට පස්සේ පක්ෂේ. මම නම් කොහොමවත් කැමති නෑ සංදානගත වෙන්න. මම කියන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තනියම සටන් කර ඉදිරිපත් වෙන්න ඕනේ අනිත් සුළු පක්ෂත් එක්ක එකවුවෙලා. ඒකයි මම කියන්නේ.